ඔන්න අද මම ඔයාලට අරගෙන ආව වීඩියෝ එක කෑම හදන වීඩියෝ එකක් නෙමෙයි සාමාන්‍යයෙන් මම වීකෙන්ඩ් එකට ෂොපින් කරන්න ගියාම පොඩි වීඩියෝස් වගේක් ඔයාලත් එක්ක හැමදාම ෂෙයා කරගන්නවා ඉතින් මේ පාරත් මට හිතුණා ඒ විදිහට වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න අද මම මුලින්ම ගියා මෆින් ගන්න ඉතින් මෙතන එක එක වර්ගයේ එක එක රසවල් වලින් මෆින්ස් තියෙනවා. ඉතින් චොක්ලට් මෆින් ඒ වගේම එක එක ෆෘට්ස් දාපුවා, චොක්ලට් චිප්ස් දාපුවා එහෙම තිබ්බට අපි වැඩිපුරම කන්න ආස චොක්ලට් මෆින් එක. ඉතින් ඒ හින්දා මම මුලින්ම ඒකෙන් කීපයක් ගත්තා. ඊළඟට බලන්නකෝ මෙතන තියෙන ලස්සන ලස්සන කේක් වර්ග ටික. ඉතින් බර්ත්ඩේස් වලට එහෙම අපිට මෙතනින් ඕඩර් කරගන්න පුළුවන්. හරිම ලස්සන කේක්ස් කීපයක්ම තිබ්බා. අද නම් ඉතින් අපිට ගොඩක් බඩු ගන්න නැහැ මොකද ගෙසතේ ගත්ත පටුත් කීපයක්ම ගෙදර ඉතුරු වෙලා තිබ්බ නිසා ඉතින් පොඩි පොඩි ඔය පළතුරු වගේ දේවල් කීපයක් තමයි ගන්න ඕනලා තිබ්බේ. ඉතින් මෙතෙන්දි මම ඇපල් කීපයක් ගන්නවා තෝරලා. ඊළඟට බ්‍රොකොලි ගන්න ආවා මොකද බබා හරිම ආසයි මේ දවස්වල බ්‍රොකොලි කන්න. ඉතින් යාලා හරිම කලාතුරකින් මේ වගේ දේවල් කන්න කැමති වෙන්නේ. ඉතින් ඒ දවස්වලට අනිවාර්යයෙන්ම මේ දේවල් අරන් දෙන්න ඕන. නැත්තම් හරිම අමාරුයි වෙන දවස්වලට මේවා කවා ගන්න. ඔයාලා බලන්නකෝ මේ මොකද්ද තියෙන්නේ කියලා. මේක කිංග් ස්කැලප් මීට් කියලා කියන්නේ. මේක මං හිතන්නේ අර ඔයිස්ටර් වගේ ෂෙල් එකක් ඇතුලේ එන තයක්. ඉතින් මේකේ ගාන වෙනවා ලක්කා මුදලින් කිලෝ එක රුපියල් 25000ක්. ඉතින් මේක ඇත්තටම ගොඩක් ගුණ කෑමක් කියලා තමයි කියන්නේ. මේකේ ඔමේගා 3 ප්‍රෝටීන් වගේ පොට දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දාම වෙන්නේ නැති මේක මෙච්චර ගණන් රුපියල් 25000ක් විතර වෙනවා ලංකා මුදලින්. ඉතින් මම දැක්ක ගමන් මට හිතුණා ඒක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා. ඉතින් අපි මාළු ගන්න තැනට තමයි මේ ඇවිත් ඉන්නේ. ඉතින් එක එක වර්ගයේ මාළු මෙතන තියෙනවා. ඉස්සෝ ඒ වගේම කකුලෝ වගේ. ඉතින් අද අපි ගන්නාවේ කකුලෝ. මෙතන තියෙනවා එළවලු වර්ග, කොළ වර්ග කපලා ලස්සන්ට මේ විදිහට බොක්සස් වලට දාලා. ඉතින් මෙතන කෝස්ලෝ හදා ගන්න පුළුවන් එළවලු ටිකක් මේ විදිහට බොක්සස් වලට දාලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ හරිම පහසුවෙන් ගෙදර ගිහිල්ලා ඒක ටක් ගාලා හදා ගන්න. ඉතින් උයන කම්මැලි අයට ඉක්මනට වැඩට යන්න ඕම ඕන අයට මේක හොඳ අයිඩියා එකක්. ඊළඟට තියෙන සුපුරුදු පරිදි බිත්තර බටර් වගේ දේවල් ඉවර වෙලා තිබ්බා. ඒ ටිකක් ගත්තා. Starbucks Frappuccino එක ඔෆර්ස් දාලා තිබ්බා මිලිලීටර් 250 බෝතලේ ඩිරාම් 4යි ගාණක් උනේ මං හිතන්නේ. සාමාන්‍යයෙන් මේක ඩිරාම් 10ක් විතර වෙනවා. මේ බලන්න මෙතන තියෙනවා පෑන්කේක් වෆල් වගේ හදන්න පුළුවන් බැටර් එක. මෙතන තියෙනවා ඕට්ස් ආමන්ඩ් දාපු ප්‍රෝටීන් බාස්. ඉතින් එච්චරම ගාණක් උන්නේ නැහැ මේක නම් පොඩි ගාණක් තමයි උනේ. ඉතින් අද ගොඩක් ෂොපින් කරේ නැහැ පොඩි පොඩි බඩු වගේක් තමයි ගත්තේ. ඊළඟට අපි ආවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට රෑට කන්න. ඉතින් අද අපි ඕඩර් කරේ චිකන් සහ පරාටා. ඉතින් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට ගිහලා පරාට ඕඩර් කරොත් මම අනිවාර්යෙන් මේ කේරළ පරාට තමයි ඕඩර් කරන්නේ. මොකද ඒක හරිම සොෆ්ට් හරිම රසයි. ඉතින් මෙතෙන්ද මේක අල්ල ගන්නත් බෑ හරිම රසනේ. ඒත් එක්කම චිකන් කරි එකක් ඕඩර් කරා. මට මතක නැහැ මේකේ නම මොකක්ද කියලා. මේකත් මං හිතන්නේ ඉන්දියන් එකක් වෙන්න ඕන. බලන්නකෝ මේ චිකන් කරි එකට එන හොදි එක හරිම උකුයි. ඉතින් පරාට වගේ එකක් කන්න මේ චිකන් කරි එක හරිම රසයි. ඉතින් ඔන්න ওই විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මතකතුව ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මම තව කෑම හදන විදිහ වීඩියෝ සිදිරට ඔයාලට එකතු කරන්න. අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.